අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වෙයි ඊයේ දිනට කොවිඩ් මරණ 10ක් ඉදිරියේදී කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවරණයක් රාජ්‍ය ඇමති විදුරගෙන් බලාපොරොත්තුවක් වත්මන් රජය බලයට ගෙන ඒමට සහාය දුන් සියලු පාර්ශව කලකිරීමට ලක් වෙලා ජොවිපේ කියයි ලෝකේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් නියුන් ක්‍රිකට් කණ්ඩායමක් අවධානය දේශීය පුවත් වෙත जगत मानव हिमिकम काउंसिले 46 වන සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි මෙම සැසිවාරයේ විශේෂත්වය වන්නේ අන්තර්ජාලය හරහා මෙවර සැසිවාරය ක්‍රියාත්මක වීමයි එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොම්සාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 27 වනදා ජිනීවා නුවරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. පසුගිය කාලය තුලදී ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීම පිළිබඳව කරුණු ගණනාවක් එම වාර්තාවේ ඇතුළත් වී තිබුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ජනාධිපතිවරයා බලය පුළුල් කර ගැනීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ලබාගත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍ර श्रीलंका ශ්‍රීලංකාවැතුළු රටවල් 9කට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහකොම්සාරිස් මිෂෙල් බැචලේ සකස් කළ වාර්තාව ලබන 24 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව, මොන්ටිනිගෝ, උතුරු මැසඩෝනියාව, මලාවි යන රටවල් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවලියක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. එම රටවල් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව සලකා බැලිය යුතු බවයි. මීට පෙර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට 2015 වසරේ පැවති රජය විසින් සම සත්කාරකත්වය ලබා දී තිබුණා. කෙසේ වෙතත් වත්මන් රජය පසුගිය වසරේදී එම සම සත්කාරකත්වයෙන් ඉවත් වීමටද තීරණය කළා. මේ අතර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 46 වන ජගත් මානව හිමිකම් කවුන්සිලය හෙට ඇමතීමට නියමිතයි. ඒ දින මෙරටින් COVID-19 ආසාදිත මරණ 10ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දින මෙරටින් COVID මරණ 10ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස්සැත්තේ, කුඩාගල්ගමුව, වස්කඩුව, කළුතර, බිබිල, පිටකොට්ටේ, රත්මලාන, හැටන්, ගුරුතලාව, කොළොන්නාව සහ වැල්ලවත් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හැටන් නගර සීමාව තුළ පසුගිය 22 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 ආසාදිතින් 12 දෙනෙකු තහවුරු වී තිබෙනවා. හැටන් මෙන්ඩිස් මාවතෙන් ආසාදිත වාර්තාවීති 85ක් සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 64ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලින් 74,298 දෙනෙකු මෙවන් විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 5,255 දෙනෙකු පමණයි. COVID-19 රෝගීන් සංඛ්‍යාව 80,000කට ආසන්නම ලෙස වාර්තා වෙලා තියෙනවා. ඊයේ ඉරිදා දිනයක් වුණත් ඊයේ දිනේ 35,911 පුද්ගලින්ව එන්නත් කරලා තියෙනවා. ඒ වගේම සමස්ත එන්නත් කරන ලද පුද්ගලින් සංඛ්‍යාව 360,768ක්
හැටියට වාර්තා වෙනවා මේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය බස්නාහිර පළාතට ආවරණය වෙන පරිදි ඒ වගේම දැඩි අවදානම් ප්‍රදේශ සහ දැඩි අවදානම් ජන කොට්ටාස මූලික කරගෙන ක්‍රමානුකූලව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවල මේ දිනවල මේ කටයුත්ත කිරීගෙන යනවා අවදානම බරපතලවම තිබෙන බස්නාහිර පළාත සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අපිට මනින්ම හැකියාවක් කියලා අපි හිතනවා ඒ නිසා ඒ කාල සීමාව තුළ ඒ අවස්ථාව ලැබෙන තෙක් සිටීම අපි කාගෙත්ම වගකීමක් කියලා මම මේ අවස්ථාවේ අවධාරණය කරනවා ඉදිරියේදී කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාභරණයක් ලබා දීමට බලාපොරොත්තු වන බව රාජමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් එක එක මතදාන විවිධ දේවල් අපේ සංස්කෘතියට අපේ සමාජයට රිංගෝල අපි ඉතාමත් ගෞරවයෙන් ආරක්ෂා කරපු දේවල් ගෞරවයෙන් අනිත් પરම්පරාවල් වලට උරුම කරපු දේවල් නැති කරන්නටයි හදන්නේ ඒවට ඉඩ දෙන්නට බෑ ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවරණ කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන්න මේවා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කියනකොට ඉතින් මේ හැමදාම මේවා කිව්වා හැමදාම කිව්වා ඉතින් හැමදාම අපි අකුණු ගැහුවා අපි කොළඹේ ඉන්නයි අපේ හාඳුනුනේ කලාකරුවෝ මෙහි ඉන්නයි ඒ අයගේ ප්‍රශ්න ඒගොල්ලෝ ළඟ අපි අපේ ප්‍රශ්න අපිට ඕනේ විදියට අපේ විසඳුම් ටික අපි ඉදිරිපත් කරන්න ඒක නෙමෙයි කෙරෙන්නට ඒ ක්‍රමවේදයන් ඉවරයි රටේ මිනිසුන්ට අවශ්‍ය ආකාරයටයි දැන් විසඳුම් සකස් විය මං අදහන දේශපාලනය එකයි එහෙම නැතුව අපිට ඕනේ විසඳුම ගෙනල්ලා මෙහෙට මෙහෙ පළපදියම් කරන්න හදන එක නෙමෙයි. එහෙම නිසා තමයි අපේ ගොඩක් වැඩසටහන් අසාර්ථක වුනේ. ප්‍රාදේශීය ලේකම්තුමා දන්නේ. ඔළු හොල්ලන්න එපා කැමරා එහෙම තියනවා නේද? නේද? හොඳ නැන්නේ ආණ්ඩුවේ. බලහත්කාරයෙන් එන වැඩසටහන්. අර උදාහරණයක් ඇරෙයිද? කියමුකෝ මේ. ওই ගෙවල්ව ගෙවතු වගාව. සංවිධායකතුමා දන්නවා දැන් කී සැරයක් නම් ওই ගෙවතු වගාව කොලා. කොච්චර වීදම් කරාද? කෝටි ගණන් වීදම් කරා. ව්‍යාපෘති හදලා. අපිට වීදම් කරා. ඒ වැඩක් වුණා. මේවේ හරි නිසි ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. වත්මන් රජයේ බලයට ගෙනීමට සහය ලබා දුන් මහ සංඝරත්නය ඇතුළු සියලු පාර්ශවයන් අද වෙන විට කලකිරීමට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති සමන්ත්‍රණයකට එක් වෙමේ. ඔහුගේ ඡන්ද දෙකේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මහමැතිවරණයේ අපේක්ෂකව වෙනුවෙන් ඡන්ද හදපු පන්සල්වල හාමුදුරුවෝ අපිට පණිවිඩය වෙනවා. මාත්‍ය අපිට වැරදුනා. මුං අපිවත් රැවට්ටුවා. දැන් වෙන විකල්පයක් නැහැ. අපි එකතුල මොන හරි කරමු රට වෙනුවෙන්. මේ මැතිවරණ ව්‍යාපාර දෙකේදී මේ අයට ආධාර කරපු දේශීය ව්‍යාපාරිකයින් මේ අය වෙනුවෙන් මාධ්‍ය කටයුතු කරපු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අපිට කතා කරලා කියනවා අපිට තේරෙනවා කියපු දේවල් නෙමෙයි කරන්නේ වෙනසක් කරන්න ඕන. අපි මොන හරි කරමු. මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තම් මිනිස්සු කොන්ක්‍රීට් වගේ එක විදියකට ඉන්නව නම් දේශපාලනය කරක තීරුමක් නැහැ. හැබැයි දේශපාලනය කියලා කියන්නේම ජනතාව අතරට අපේ මතවාදී අරගෙන ගිහිල්ලේ ජනතාව කොහොම හරි දිනාගෙන නිවැරදි දේ සඳහා පෙළ ගස ගන්න. උද ගිය මැතිවරණවල තරම් ඔබ දන්නවා මේ රටේ ජනතාව අමුහමුවේ රවට්ටපු. මැතිවරණවලදී කොහොමද බලය ගන්න අය රවට්ටන තමයි බලය ගන්න. හැබැයි මේ තරම් දරුණු විදිහේ රවටීමකට ජනතාව ලක් කරපු මැතිවරණ මෑත ඉතිහාසයේ අපිට හම්බෙන්නේ නැහැ. ඒ දේවල් කිව්වේ රවට්ටන්න බලාගෙන. වත්මන් රජය ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කිරීමේදී රටේ ඒකීභාවය සහ අනන්‍යතාවය සුරක්ෂිත වන ලෙස කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. ඒ කොණ්ඩසාලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞභාගයේ ඉදිරි දැක්මේදී හවුල් ව්‍යාපාර සම්බන්ධව අපිට සම්පූර්ණ අයිතිය තියාගෙන ඒ කියන්නේ බහුතරයක් තියාගෙන ඒ කටයුතු වලට යන්න කටයුතු කිරීම අපේ සෞභාගයේ ඉදිරි දැක්මේ එකඟතාවයක් එක්ක තියෙන කරුණක්. ඉතින් රටේ දේපළ සම්පත් විකුණනවා විකුණනවා කියන සටන් පාටිය ගෙනියන්නේ විපක්ෂය විසින්. මොකද ඔවුන්ට සුපුරුදු දෙයක ඒ තත්වයට අපිපත් වෙන්නේ නැහැ. නමුත් අපි හවුල් ව්‍යාපාර සහ ලෝකයේත් සමග හුදකලා වෙලා කටයුතු කරන්න සූදානම් නැහැ. ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි සම්බන්ධ වෙන සෑම අවස්ථාවකම රටේ අනන්‍යතාවය රටේ ඒකීයභාවය රටේ ඒ සුරක්ෂිත කරමින් තමයි මේ සියලු දේවල් වලට යන්නේ. නූතන වෙළඳ ගිවිසුම් වල නූතන වෙළඳ ක්‍රම වල ඕන තරම් ඉඩකඩ තියෙනවා. තමන්ගේ අයිතිය තියාගෙන තමන්ගේ සියලු අයිතීන් තියාගෙන කොටස් හරහා තමන්ට ජාත්‍යන්තර ජාතික වශයෙන් වෙළඳාම් කිරීමේ ක්‍රමවේදයන් අලුතෙන් කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කවුරු හරි ඒකට සම්බන්ධ වෙනවා කියවම ආ රට විකුණනවා රටේ භාගයක් විකුණනවා අර යන අර කොලරි හදනවා මේක මේවා ඉතින් දේශපාලන සටන් පාට පමණයි.
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකල මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරි මාස 3 ඇතුළත විනය පරීක්ෂණ පවත්වා ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පලිත රංගි බණ්ඩාර මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. ඉතිහාසයේ කැප්පිටිපොල වීරයා ඉංග්‍රීසිත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි ආණ්ඩුවට උදව් කරා. හැබැයි උදව් කරාට මොකද ආපහු කැප්පිටිපොල යම් දවසක ඉංග්‍රීසිත් එක්ක යුද්ධ කරන්නට ඉදිරියට පෙරමුණ ගත්තා. ඒ පෙරමුණ ගන්න දවසේ කැප්පිටිපොල තමන්ගේ බාරයේ තිබුණ සුද්ධන්ගේ අවි ආයුධ ඔක්කොම සුද්ධොන්ට යවුවා. ඒක ගිහින් බාර දීලා ඉවරලා තමයි අපේ ආයුධ වලින් කැප්පිටිපොල සුද්ධොත් එක්ක සටන් කරේ. එමනම් අලියාගෙන් ලැබෙන ඡන්ද අරගෙන mantri වෙච්ච මිනිහා අලියා තැරලා වෙනතනකට යනවා නම් අර කැප්පිටිපොල කරා වගේ සදාචාරාත්මක වෙන්න ඕන තමන්ගේ mantri ධූරය අලියට බාර දීලා ගිහිල්ලා ඕන කුදයක් ඕන කෙනෙක් එක ගහ ගන්න. ඉතින් ඒක එවැනි සදාචාරයක් මෙතනින් එහාටවත් ඒ mantriවරු ක්‍රියා කරයි කියලා මම අපේක්ෂා කරනවා. අපි දැන් තීන්දුව කරලා තියෙනවා හැම දිස්ත්‍රික්කෙම තිරකොත මන්දිරයේ ඉඳගෙන සියලුම රටේම විනය පරීක්ෂණ මෙහෙවන්නේ නැතුව හැම දිස්ත්‍රික්කයකටම පැනල්යක් නැත්නම් විනිශ්චය සභාවක් ඉදිරිපත් කරලා ඒ විනිශ්චය සභාවේ උදවිය දිස්ත්‍රික්කයට එවලා අපි දිස්ත්‍රික්කයේ තියෙන විනය පරීක්ෂණ ටික මේ ඉදිරි දෙසතිය තුළ ඒ දිස්ත්‍රික්කයේ ආරම්භ කරා. මාස 3ක් ඇතුළත මේ විනය පරීක්ෂණ සියල්ල අවසන් කරලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මේක තමයි අපේ ඉලක්කයල තියෙන්නේ. අපේ පක්ෂත් එක්ක එකතුලා වැඩ කරන්නේ නැත්නම් පක්ෂේ දියුණුවට අතහිත දෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙන අයගොල්ල සම්බන්ධ जनाधिपतिवरिया නැවත පරීක්ෂා කිරීමක් ගැන ඉතිහාසයේ මට මතකයේ සටහනක් එහෙම දෙයක් නැහැ. කාඩිනල් තුමා කියනවා මේ පවස්කු කොමිසම අධ්‍යයනය කරන්න පත් කරපු කමිටුවේ අපොස සාමාන්‍ය පෙළවත් සමත් වෙච්චයි නෙවෙයි ඒ නිසා මේක පිළිගන්න බෑ කියලා. ඇත්තම කතාව මේ වෙනකොට අද පුවත්පත්වල සඳහන් කරලා තියෙනවා පවස්කු කොමිසම වාර්තාවේ ආපු තීන්දුව ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍ය කරන තීන්දුව පමණක් ක්‍රියාත්මක කරන්න මේ කමිටුවෙන් සූදානම් වෙනවයි කියන වාර්තාව අද වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. මේ ඛේදනීය පාපතර සිද්ධිය මේ විදියට යට ගහන්න උත්සාහ කරන්නේ අවසානයේදී බූමරංගයක් විදියට ඇවිල්ලා තමන්ගේ පැත්තටම කරකින නිසාද? ආණ්ඩුව පැහැදිලිව එවලා තියෙන වාර්තාව මුළුමනින්ම ගන්නව විනුවට ඒකේ තෝරා බේරාගත්ත කොටස් අරගෙන තමන්ට අවශ්‍යය දඩයම් කරන්න තමයි මේ වාර්තාවත් පාවිච්චි කරන්න හදන්නේ. ඒ වගේම තමන්ට අවශ්‍යය ආරක්ෂා කරන්න. එතකොට දැන් අර කටුව පිටි ඝාතනයේ මීගමුයි ඝාතනයේ නැත්තම් මේ වෙච්ච විශාල මිනිස් සංහාරය ඒ සංහාරයගෙන එදා හලපු කිඹුල් කඳුරු වල තරම දැන් අද වෙනකොට පේනවා. ඒ නිසා ජනතාව රවට්ටලා තින්නේ කාදිනල් තුමාට සිද්ධලා තිනවා දැන් මේ ජනතාව රවට්ටන දේශපාලන තන්ත්‍රයක් ගොඩනගන්න තමන්ගෙත් වචනවල දායකත්වය දීලා දැන් උන්නාන්සිරිද්දුල සිද්දලා තිනවා ජාත්‍යන්තරයට යනවා කියලා කියන්නේ. පාර්ලිමේන්තු එක කොමිෂන් එකක් දැම්මා. මෛත්‍රී තව කොමිෂන් එකක් දැම්මා. නන්දසේන මහත්තයා තව කොමිෂන් එකක් දැම්මා. අවුරුදු 3ක් වෙන්නේ එනවා දඬුවන්නේ නැහැ. කාඩිනල් තුමා වාර්තාව ඉල්ලනවා. අපි කියනවා කේලිදරව් කරන්න එළියට කියන්නෙත් නැහැ. ඇයි? කිව්වොත් තමන්ගේ කට්ටියගේ නන්ටි කේලියට එනවා. එළියට දෙන්නේ. සාක්ෂි දීපු ආරක්ෂක අංශවල ප්‍රධානින් කියනවා ඒ ත්‍රස්ත කණ්ඩායම් වලට නායකයත්තේ දීපු එක සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. යා හොයා ගන්න ඕනේ කියලා කියනවා. කටුවා පිටියේ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරපු දෙනාගේ බිරිඳ සාරා ලංකාවෙන් අතුරු දහන් වෙලා ඉන්දියාවේ ඉන්නවලු ලු ගෙන්න ගන්නේ නැහැ. ගෙනාවොත් කාගේ කාගේ හරි නන් ටිකක්වත් කියවෙයි දඬුවන්නේ. පොඩි යුන්ට දඬුවන් ඇත ලොකු යුන්ට දඬුවන් නැත. ඒකට කියන්නේ සහුභාගී දැක්මේ එක නීතියක් එක රටක් කියන එක. පාස්කෝ කොමිසමේ වර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අනු කමිටුවක් පත් කිරීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. පාස්කිරිදා බෝම් ප්‍රහාර සම්බන්ධව මේ ආණ්ඩුව කොමිෂන් සභාවක් පත් කරා. ජනාධිපති කොමිෂන් සභාව. ජනාධිපති කොමිෂන් සභාව කියන්නේ ස්වාධීන කොමිෂන් සභාවක්. මම හිතන්නේ අවුරුදු එකහමාරක් පමණ කාලයක් ගත්ත මේ ඔක්කොම සාක්ෂි ගුරුම් කරගන්න. එහෙම කරගත්ත මේක වාර්තාව දැන් පසුගිය කාලේ ඒ කොමිෂන් සභාව ජනාධිපතිතුමාට බාර දුන්නා. දැන් මේක නැවත දැන් අනු කමිටුවක් පත් කරලා ඒක හරි වැරදි බලන්න බලාපොරොත්තු වෙන බවයි අපිට හැඟියන්නේ. නමුත් මම හිතන්නේ මේ අපේ කාඩිනල්තුමා කියවාගේ මේක අවශ්‍යතාවක් නැහැ.
නැහැ අනිතක එහෙම කළොත් සාමාන්‍ය මේ කොමිෂන් සභාව හේළු කිරීමක් වගේ සිදු වෙනවා ඒ නිසා දැනට තියෙන්නේ මම හිතන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ හෙලි කරගන්නට මේ සිද්ධියෙන් පිටිපස්සේ කවුද හිටියේ මේකේ සහරන් පමණක් නෙවෙයි එයාගේ පිටිපස්සේ තවත් මොළකාර කණ්ඩායමක් හිටියේ බවයි අපිට පෙනී ගියේ ඒ නිසා මේ අපිටත් දැනගන්නට ඕනේ මේ කවුද මේ පිටිපස්සේ හිටියේ මේක මම හිතන්නේ සමහරවිට මම හිතනවා මේක දැන් පාරවල්ලක් වගේ සිදු වෙලා තියෙන කාරයක් හිටියට මම දකිනවා ඒ නිසා දැන් කොමිෂන් සභාව මම කියුවාගේ ඒ ස්වාධීන කොමිෂන් සභාවක් ඒ ආපහු ඒක හොයා බලන්න හරි වරදි හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ මම හිතන්නේ නීතිපති කාර්යාලය දීලා ඊට අවශ්‍ය කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ ඒකයි ජනතාව බලාපොරොත්තු වන්නේ මන්ත්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරුවේ මරණීය දඬුවම් ලබා සිටින ගම්පල විධානලාගේ සමන්ත කුමාර හේවත් වෙලෙසුදා නැමැත්තා ලබන ජූනි මාස 17 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහඅධිකරණය නියම කර තිබෙනවා හෙරොයින් මත්කුරු ජාවාරමින් උපයාගත් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කරගත්තේ යයි චෝදනා කරමින් වෙලේ සුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා එහිදී මේවන විට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරුවේ මරණීය දඬුවම් ලබා සිටින ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදා නැමැත්තා ලබන ජුනි මාස 17 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කරනු ලැබුවේ මෙම නියෝගය සිදු කරනු ලැබුවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් වරයාටයි 2010 වසරේ ජනවාරි මාස පළමුවනදා සහ 2012 වසරේ දෙසැම්බර් මාස 31 වනදා දක්වා කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් යොදාගෙන මාතිවිල දෙහිවල රාජකීය ඇතුළු ප්‍රදේශ කිහිපයක රුපියල් කෝටි 17කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා දැන් රටවට අපුවත් කිහිපයක් කැටිය ගලේ වෙල පට්ටි වෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අනවසරයෙන් කප ඇති දැව කඳන් තොගයක් සහ ඉරණ ලද දැව තොගයක් අතරංගුවට ගැනීමට දඹුල්ල යුද හමුදා විශේෂ කාර්ය බලක නිලධාරීන් සමත්ව තිබෙනවා ඒනමේ ප්‍රධාන මාර්ගයේ මඩටුගම ප්‍රදේශයේ බස් රථයක් සහ මෝටර රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර රථයේ ගමන් කළ තරුණීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා දකුණු පළාතේ ප්‍රදේශ ගණනාවකම අපරාධ සහ මංකොල්ල කෑම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකින් වන දෙයිහේන කොම්බරේ සහ හාමිංගල ජීවන්ත නැමැති සැකරුවන් දෙදෙනෙකු බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ශ්‍රී ලංකා නියුන් සංවිධානය විසින් ලෝකයේ ප්‍රථම වරට පිහිටවන ලද ශ්‍රී ලංකා නියුන් ක්‍රිකට් කණ්ඩායම එළිදැක්වීමේ උත්සවය ඊයේ වාතු ප්‍රදේශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නියුන් සංවිධානය විසින් ලෝකයේ ප්‍රථම වතාවට පිහිටවන ලද ශ්‍රී ලංකා නියුන් ක්‍රිකට් කණ්ඩායම එළිදැක්වීමේ උත්සවය ෆිෂර්මන් විලාස සංචාරක නිකේතනයේදී ඊයේ රාත්‍රියේ සිදු වුණා. මෙම කණ්ඩායම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින නියුන් සහෝදරයින් ඇතුළත් වන අතර මෙවැනි ක්‍රිකට් කණ්ඩායමක් ලෝකයේ ප්‍රථම වතාවට පිහිටුව ඇත්තේ ශ්‍රී ලංකාවේ නියුන් සංවිධානය මගින් වීම විශේෂත්වයක්. මෙම නියුන් සහෝදරයින් අතර පවත්න සමාන දක්ෂතා හඳුනා ගැනීම සහ එතුලින් අපරටට ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම ශ්‍රී ලංකා නියුන් සංවිධානයේ සභාපති උපුලි ගමගේ මහත්මියගේ ආරාධනෙන් ෆාස්ට් රීසයිකලින් ආයතනයේ අධිපති සුනිල් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙහිදී නියුන් ක්‍රිකට් කණ්ඩායමේ නිල Facebook පිටුව සහ නිල වෙබ් අඩවියද විවෘත කරනු ලැබුවා. අද ලක් මාතාවට බොහොම ආඩම්බරකාර දිනයක් ශ්‍රී ලාංකික අපිට බොහොම ආඩම්බරකාර දිනයක් මේ පිටපස බොහෝ දේ දිනනවා නමුත් LPL T20 වෙනත් රටවලින් බිහි වුණා ශ්‍රී ලංකා දීපය මුළු ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියන්නට අපිට ලොකු ශක්තියක් ධෛර්යයක් ශ්‍රී ලංකා
නියුන් සංවිධානයේ නියුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැටි හැකි වුණා. එත් සමකින් සියත මාධ්‍ය හද ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසු රුහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.